Parveva Damruvanat Samadha Sadham Saranayami Namaskar Veva Sangaruvanat Samadha Mahasang Saranayami Namaskar Veva Tunuruvanat Samadha Tisaran Saranayami Sadhu 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 Adapi ඔබට කියා දෙන්නේ දිව්‍ය ලෝකේ වෙච්ච සිද්ධියක් මේක සඳහන් වෙන්නේ දීඝනිකායේ මහා ගෝවින්ද සූත්‍රේ මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට ඇවිදින් කියන්නේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා කලින් එයා මනුෂ්‍ය ලෝකේ හිටපු උපාසක කෙනෙක් පංචසික දිව්‍ය පුත්‍රයා වෙලා උපන්නා. තෞතිසා දිව්‍ය ලෝකේ සිදුණු කතාබහක්. තෞතිසා දිව්‍ය ලෝකේ පොය දවසක රැස්වීමක් තිබුණා. මේ රැස්වීම තිබුණේ සුධර්මා කියන දිව්‍ය ස්වභාවයේ. ඒ රැස්වීමේ හතර දිසාවේ ආරක්ෂක දිව්‍ය රාජවරු හතර දිනක් හිටියා. දිශා හතර තමයි නැගෙනහිර දකුණ බටහිර උතුර. මේකේ නැගෙනහිර දිශාවට අධිගෘහිත දෙවියන්ගේ නම දතරාෂ්ට. දකුණු දිශාවට අධිගෘහිත දිව්‍ය රාජයාගේ නම විරූඩ. බටහිර දිශාවට අධිගෘහිත දිව්‍ය රාජයාගේ නම විරූපාක්ෂ. උතුරු දිශාවට අධිගෘහිත දිව්‍ය රාජයාගේ නම වෛශ්‍රවණ. ඒ පිරිසට කියනවා සතර වරම් දෙවිවරු කියලා. අමනුෂ්‍ය ලෝකේ සතර ගොල්ලක් පාලනය කරනවා. සමහරු මැරිලා ගිහින් උපදිනවා ගාන්ධර්ව දෙවියන් අතර. ගාන්ධර්වයන් පාලනය කරන්නේ ධතරාෂ්ට. සමහරු මැරිලා ගිහින් උපදිනවා කුම්භාණ්ඩයන් අතර. කුම්භාණ්ඩ කියන්නේ අර ඡණ්ඩ පරුස රෞද්‍ර භූත කොටසක්. ඒගොල්ලොන්ව පාලනය කරනවා විරූඩක කියන දෙව් මහරජු. බටහිර දිසාවේ සමහරු මැරිලා ගිහිල්ලා උපදිනවා නාග භූත නාගයෝ වෙලා. ඒගොල්ලන්ව පාලනය කරනවා විරූපාක්ෂ දිවි රාජයා. සමහරු ගිහින් උපදිනවා යක්ෂයෝ වෙලා. ඒගොල්ලන්ව පාලනය කරනවා වෛශ්‍රවණ කියන දිවි රාජයා. ඒ චාතුර්මහරාජිකේ. චාතුර්මහරාජිකේ පාලනය වෙන්නේ තෞතිසාව යටතේ. තෞතිසාවකේ නීට උඩින් ඇති දිව්‍ය ලෝකේ. ඒ තෞතිසාවේ දිව්‍ය ස්වභාව හැම පොයෙටම රැස් වෙනවා. රැස් වෙන්නේ මේ බුද්ධ ශාසනයේ වැඩගෙන කතා කරන්නයි. රැස් වෙලා ඉස්සරණ මනුස්ස ලෝකේ ගැන කතා කළා දෙවිවරු. මොකද හේතුව මනුස්ස ලෝකේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එදවිට මාස්පතා දෙවිවරු දිව්‍ය ස්වභාවයේ කියනවා මෙහෙම මෙහෙම මනුස්ස ලෝකේ ඉඳලා මේ පිරිස එනවා. මනුස්ස ලෝකේ ඉඳලා හරියට සෙනග මැරෙන මැරෙන අය යනවා දිව්‍ය දෙවිවරුලා උපදිනවා තෞතිසාවේ. දැන් නම් එක මිනිසෙක් කියන්නේ නැහැ මේ පැත්තේ. ඔක්කොම අපායන්නේ.
වැඩිපුර. එතකොට අපි මේ වහන්සි ගන්නේ තවතිසාවේ දොරටු අරින්නයි. අපා දොරටු වහන්නයි. එතකොට එදා බුදුරජාණන් වහන්සේට පංචසික දිව්‍ය පුත්‍රය ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ දිව්‍ය සභාව රැස් වුණා. රැස් වෙලා ඒ දෙවිවරු ප්‍රීති ගෝසා නගන්න පටන් ගත්තා. මොකද්ද ප්‍රීති ගෝසාව? සතුටු වෙයල්ලා මනුස්ස ලෝකේ අය හෝගාලා දෙවියන් අතරට එනවා. දිවි ලෝකේ කියන කතාව බලන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇති ආශ්චර්යය. ඒක පාලියෙන් කියනවා, දෙවිවරු සතුටු වෙලා කියනවා, මෝදන්ති වතබෝ භූත දේවා තාව තින්සා සහින්දකා මෝදන්ති වතබෝ දේවා තාව තින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. ඒකකම කියපු දෙවිවරු කියන්නේ ඕක. දැන් ඒ දෙවිවරු කියපු ගාථාව අපිත් කියමු. මං කිව්වම කියන්න. මෝදන්ති වත භෝ දේවා තාව තින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. ඒකේ තේරුම තමයි මෝදන්ති වත බොහෝ දේවා. බොහෝ දේවා කියන්නේ පින්වත් දෙවිවරුනේ. සතුටු වෙන්න මේ දෙවියන් සහිත තවතිසා වැසි සද්දේවඳු සහිත තවතිසා වැස්සෝ ප්‍රීති ഘോഷා කරනවා. කොහොමද ප්‍රීති ഘോഷා කරන්නේ? තථාගතං නමස්සන්තා බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ. ධම්මස්සච සුධම්මතං ධර්මයේ ආශ්චර්යයට වැඳ වැඳ. කොහොමද? නවී දේවේච පසන්තා. අලුත් දෙවිවරුන්ව දකිනෝ. වර්ණවන්ති අසස්සිනෝ. ඒ දෙවිවරු වර්ණවන්තයි. වර්ණවන්තයි කියන්නේ අලංකාරයි. යසස්සිනෝ කියන්නේ පිරිවරින් යුක්තයි. සුගතස්මින් බ්‍රහ්මචරියං. සුගතයන් වහන්සේගේ ශාසනේ හැසිරිලා. චරිත්වාන ඉදාගතේ. ඇසිරිලා තමයි මේ දිව්‍ය ලෝකේ ආවේ කියලා ඒක කියමු. නවී දේවේච පසන්තා වන්නවන්ති අසස්සිනෝ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉදාගතේ. දැන් බලන්න ඒ දෙවිවරුන්ගේ ස්වභාවය. කලින් ඉන්න දෙවිවරුන්ට වඩා අලුතින් පහළ වෙන දෙවිවරු ලස්සනයි කියනවා. දැන් කලින් ඉන්න දෙවිවරුන්ට වඩා අලුතින් පහළ වෙන දෙවිවරු ලස්සන වෙනකොට දෙවිවරු කියනවා, බලන්ට මේ අලුතින් පහළ වෙන දෙවිවරු හරි ලස්සනයිනේ. සුගතයන් වහන්සේගේ ශාසනේ බඹසර හැසිරිලා. දැන් බලන්න මිනිස් ලෝකේ මේක අඩුයි. කවුරු හරි ගමක ලස්සනට ඉන්නවනම්, ලස්සනට ගියත් දොරක් හදාගෙන ඉන්නවනම්, තමන්ට වඩා ලুকু පඩියක් ගන්නවනම්
දැන් මනුස්සයන්ට ඇති වෙන්නේ මොකද්ද හිතට? ඉරිසියාව. ආන් අපිට වඩා අරුන් ලස්සනයි කියලා. ඉරිසියාව හට ගන්නවා. දෙවිරුන්ගේ ඉරිසියාව නැහැ. දෙවිරු තුල හටගන්නේ සතුට. අනුන්ගේ ලස්සන දැකලා අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙනකට කියනවා මුදිතා කියලා. ඒ හිතේ තියෙන එක්තරා විශේෂ ක්වොලිටි එකක් මුදිතා. තව කෙනෙක් සතුටින් ඉන්නවා නම් තමන්ට සතුටක් ලැබෙනවා. මේ විදිහට දෙවරු සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙවි. මේක කියනවා තේ අඤ්ඤේ අති රෝචಂತಿ වන්න වන්නේ යස සායුනා. එතකොට වර්ණයෙන් යසසෙන් ආයුෂයෙන් අනි දෙවියන් මැඩගෙන පරණ දෙවිවරු මැඩගෙන මේ තෞතිසාවේ දෙවිවරු බබලනවා. මේක කියනවා බූරි සාවකා බූරි පඤ්ඤස්ස. බූරි පඤ්ඤ කියලා කියන්නේ මහා ප්‍රඥා කියන එක. මහා නෝනෙති ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කියන අය. හැබැයි මාර්ගඵල ලැබපු අය ගැන මේ කියන්නේ. ශාවකයෝ මාර්ගඵල ලැබපු අය දෙවියන් අතර ඉපදිලා බබල බබල ඉන්නවා කියලා කියනවා. තී අඤ්ඤී අති රෝචಂತಿ වන්නේන යස සායුනා ශාවකා බූරි පඤ්ඤස්ස විශේෂූපගතයිද. ඒ අනිත් අයට වඩා බබලනවා කියන ලස්සන්ට. එතකොට ඔබට හිතෙන්න පුළුවනි මේ බබල බබල ඉන්න දිවරු මනස ලෝකේ රජවරු සිටවරු කියලා. නෑ, අපි වගේ අය. ඔබ අපි වගේ සාමාන්‍ය අය. ඔබ අපි වගේ සාමාන්‍ය පවුල්වල අය. කොහොමද ඊගී මේක කියනවා? ඉදන් දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දක තථාගතං නමස්සන්ති ධම්මස්සච සුධම්මතං. එතකොට මේ දෙවිලෝකේ ගියපු අය වඳින්නේ කාටද? මේකේ කියනවා තථාගතං නමස්සන්ති. ඉති දිස්වාන නන්දන්ති. දෙවිවරුන් දැකලා සතුටු වෙවි. තාවතින්සා සහින්දක. සක්දිවිඳු ප්‍රධාන තවතිසා දිවරු තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. තථාගතයන් වහන්සේට වැඳ වැඳ ධර්මයේ ආචාර්යයට වැඳ වැඳ ඉන්නවා කියනවා. එතකොට පින්වතුනි පින්වත් දරුවනි දෙවිලෝ වඳින්නේ කාටද? එතකොට දෙවිලෝ දෙවිවරු තථාගතයන් වහන්සේට. මේ කිව්වේ කාටද? අපේ ශාස්ත්‍රුන් වහන්සේට. දැන් අපි වැඳ වැඳ සරණ ගියේ ඒ ශාස්ත්‍රුන් වහන්සේට තමයි වඳින්නේ. ඊළඟට ධම්මස්සච සුධම්මතං. ධර්මයේ ආශ්චර්යයට. ඇයි මේ බොහොම දුප්පත් අය බොහොම දිලිඳු අය? එක අවස්ථාවක තියෙනවා සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී මිනිස්සු බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යන කණ්ඩායම් දෙකක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සඟ පිරිසයි වඩිනවා. පිටිපස්සෙන් කණ්ඩායම් දෙකක් යනවා. එක කොටසක් කරත්තවල හාල් පොල් සීනි කිරි පරිප්පු පටවගෙන කොටසක් යනවා කරත්තවල චාරිකා වඩිද්දි. ඒ පිරිස කවුද? දානි දෙන අය. මේ ඉන්දියන් සමාජේ තව කොටසක් යනවා ඒ පිටිපස්සෙන් හිඟන්න. දම්මම් මේ කියන්නේ යන්නේ හිඟන්නේ ගැන. දැන් බුදුරජාණන් වහන්සේට දානි දුන්නාට පස්සේ ඉතුරු වෙච්ච දානි ඒ අයත් කාලා බීලා අර හිඟන්නන්ටත් දෙනවා.
දැන් එක දැන් බුදුරජාන් වහන්සේට දාන දුන්නට පස්සේ උන්වහන්සේ අනුමෝදනා කරනවා. එතකොට අර දාන දීපයේ වට වෙලා අනුමෝදන වාහනයකට අර හිඟන්න දුවගෙන එනවා එතනට අනුමෝදන වාහනට. කාලයක් යනකට හිඟන්නන්ට ධර්මයක් තීරණ ගත්තා. ඒක හිඟන්නේ කල්පනා කළා. අනේ මම මේ හිඟාකක ජීවත් වෙන්නේ මම දීපු නැති නිසා. හැබැයි මියා දැන් තෙරුවන් සරණ ගෙයින් ඉන්නේ. සාමාන්‍ය විදිහට කවුරුත් සරණ යනකොට මේගොල්ලෝ සරණ යනවා. දවසක් බුදුරජාණන් වහන්සේට සංඝයාට කිරි ලැබුණා දාණයට බොන කිරි. ඊට පස්සේ අර දාන දීපු අය හිඟන්නන්ට කතා කරලා ඔයගොල්ලොත් එන්න කියලා ඒගොල්ලන්ගේ භාජන වලට දුන්නා. දීලා ඉවර වුණා. එතකොට මේතෙන්ට වඩිනවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට කිරි හම්බුනේ නැහැ. එක වයසක හිඟන්නේ හිටියා. කල්පනා කළා මට හොඳ අවස්ථාවක්. මම දාන දීපු නැති නිසා මේ මුනේ. දැන් මේ වෙද්දි මේ හිඟන්න එතනට අලුතින් ආපු හිඟන්නේක්. බඩගින්නේ ගොඩාක් හිටපු වෙලාව එයා. කල්පනා කළා මම මේ වෙලාවේ මේ මගේ කිරි එක මම මුගලන් මහරහතන් වහන්සේට පූජා කරනවා. පින්වත්නි, එදා සමාජයේ අපිට හිතාගන්න බෑ මුගලන් මහරහතන් වහන්සේ ගාවට හිඟන්නා දුවගෙන අර තමන්ට ලැබිච්ච කිරිය කර්ගණ යද්දි එක දායකයෙක් බාධා කළේ නැහැ. අද වගේ නම් දායකයා ඒ මනුස්සයා එලවනවා. යනවා යනවා යන්න අපි වෙනම දෙන්නම් කිරි කියලා. වෙනවද නැද්ද? අන්න වෙනස. මුගලන් මහරහතන් වහන්සේට කිරියක පූජා කළා. පූජා කළා මුගලන් මහරහතන් වහන්සේගේ සිරිපතුල් අල්ලලා වැඳා. වඳිනකොට මුගලන් මහරහතන් වහන්සේ වදාලා, පින්වත, ඔය පහන් සිත රැක ගන්න. ඔච්චරයි කිව්වේ. ඔය පහන් සිත රැක ගන්න. එතකොට මේ හිඟන්න සිරිපතුල් අල්ලගෙන වැඳා. උන්වහන්සේ සිරිපතුල් ඉවතට අරගෙන වැඩියා. ඒ වැඳ පාත්‍රිත පාත්‍රිල්ල එයාට ඇහුණේ ඔය පහන් සිත පැහැදුණු සිත රැකගන්න ඔළු ඉසිව නැහැ හිඟන්න. පාත්‍රිච්ච පාත්‍රිල්ල එහෙම්මම ඒ වාඩි වෙලා ඉඳලා කියන්නේ හිස බිම තියාගෙන බුදුගුණ මෙනෙහි කරන්න ගත්තා. ඇයි පැහැදිච්ච හිත රැකගන්න කිව්වන්නේ? බුදුගුණ මෙනෙහි කරන්න ගත්තා. බුදුගුණ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට හිතට ප්‍රීතිය ආවා. එහෙම වින්නකට ඇඟ රිදෙන්න ගත්තා. දැන් අහලා තියෙනවා විදර්ශනා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ගත්තා. මේ ශාරීරිය හැම දෙයක්ම අනිත්‍යයි කියලා. ආයේ සිත සතුටටපත් වුණා. මියා එතනින් නැගිට්ටේ නැහැ. එහෙමම වාඩි වුණා. එහෙමම හිටියා. දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, දවස් හතක් එයා හිටියා. අද කාලේ බෑ කරන්න. කවුරු හරි ඇවිල්ලා ගහලා නැගිට්ට ඕනෝ. නැගිටපන් කියනෝ. යමං යන්න කියනවා. ආන්න අසවල් තැන කණ්ඩ බෙදුනා වරින් කියලා අඬ ගහනවා. කවුරුත් නෑ කතා කරන්න. මෙයා මැනේ කරගෙන හිටියා. හත්වෙනි දවසේ සෝවාන් ඵලයටපත් වුණා. උපන්නා තව්තිසාවේ
එයාට ඉන්නවා සේවයට දිව්‍ය අප්සරාවන් 60,000ක්. ඒ දෙවියා ඒ අප්සරාවන්ට කිව්වා උපස්ථානෙට ආවහම මට මගේ පාඩු ඉන්න දෙන්න. ඔබ ඔබේ පාඩු ඉන්න. මගේ ගුරු දේවයන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැන් මේ දෙවිය කියනවා. උන්වහන්සේ මට කිව්වා පැහැදුණු හිත රැකගන්න කියලා. මං උන්වහන්සේට ගුරු පූජාවක් හැටියට බඹසර රකින්නවා. එතකොට තවුතිසා දිවි ලෝකේ බඹසර රකින්න දෙවියෙක්. දිවි අප්සරාව 60,000ක් මැද්දි බඹසර රකින්න දෙවියෙක්. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ මිනිස්සු තමයි ඒ දෙවියන් අතර උපන්නේ. මේක සිද්ධියක් කිව්වේ. ඉතින් ওই විදිහට දෙවිවරු පහළ වෙනකොට බොහොම සතුටු වුණා. එතකොට එදා ඒ රැස්වීම දවසේ ශක්තිවඳු ඇවිල්ලා දෙවිවරුන්ගෙන් ඇහුවා මොකද ඔබ මහා සතුටකින් ඉන්නේ? ඉතින් කිව්වා අනේ අපිට හරි සතුටුයි. අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර ධර්මයේ ආශ්චර්යයට වන්දනා කර කර මේ අපි හිටියේ කිව්වා. එතකොට ශක්තිවඳු ඇහුවා ඔබට තවත් සතුටු වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ ගැන මහත් කියන්නද කියලා ඇහුවා. දෙවරුහා කිව්වා ආන් මේක තමයි දැන් ඔබ අහන්න යන්නේ. ශක්තිවිඳු අපේ බුදුරජාණන් වහන්සේ ගැන ಗುಣ 8ක් කිව්වා. ಗುಣ කීයක්ද? 8ක්. පළවෙනි එක තමයි කියනවා දෙවිවරුනේ ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් මිනිසුන්ට දෙවියන්ට අනුකම්පා කළ මිනිසුන්ට දෙවියන්ට හිතසුව පිණිසව පිළිපන් වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ තරම් මිනිසුන් කෙරෙහි දෙවියන් කෙරෙහි අනුකම්පා ඇති වෙන කෙනෙක් ලෝකේ නැහැ කිව්වා. ඇයි මේ සද්දවිඳුත් සෝවාන් ඵලයට පත් උනේ දඹදිවදිනේ. දඹදිව ඉන්දසාල කියන ගුහාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි සද්දවිඳු බුදුරජාණන් වහන්සේ බැහැදකින් ඇවිල්ලා ධර්මයේ අසල සෝවාන් ඵලයට පත් උනේ. සෝවාන් ඵලයට පත් වෙනවා කියන එකේ තේරුම මේකයි. ඔබ දන්න අහලා තියෙනවද ආර්ය අෂ්ටාංගික මාර්ගේ? අහලා තියෙනව නේද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේකෙන් සම්මා දිට්ඨියේ පළවෙනි අවස්ථාවටපත් වෙනවා. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණාම ඒක උපමාවකින් මෙහෙමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ අපි ගමු මේ උන්වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟ මුහුදට ගලන්නේ. ගඟට ලී කොටයක් වැටුණොත් බාධා නැත්තම් ඒ ලී කොටේ කෙලීම යන්නේ මුහුදට. ඒ වගේ
මූද කරා යන ගඟ වගේ තමයි නිවන කරා යන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙච්ච කෙනාට කියනවා සෝවාන් වුණා කියලා. සෝත කියන්නේ ආර්ය මාර්ගේ. පැමුණුනා කියන්නේ ආපන්න. සෝතාපන්න කියන වචනේ තමයි සෝවාන් කියන්නේ. සෝවාන් වුණා කියන්නේ ආර්ය සමාගයට පැමුණුනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුනහම යා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. එතකොට සද්දිවිඳු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච ශ්‍රාවකෙක්. ඒ ශ්‍රාවක එතකොට සද්දිවිඳු ඉස්සල්ලාම දැක්කේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හැටියට ලෝක සත්වයාට ඇති අනුකම්පාව. ඒකනේ උන්වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සර වෙලා ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා. ඒ නිසා තමයි අද අපිට රුවන්වැලිසෑයේ ධාතුන් වහන්සේලා තියෙන්නේ. අද අපිට ධාතුන් වහන්සේලා වැඳුම් පිඳුම් කරන්න පුළුවන්කම තියෙන්නේ. හිත පහදවාගෙන අන් අයට පින් කර ගැනීමටයි. එතකොට පළවෙනි ගුණයේ හැටියට දැක්කේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් යුක්ත බවයි. සද්දිවිඳු දැකපු දෙවෙනි ගුණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණේ. ඒ කියන්නේ ගුණවත්ව වීරියෙන් යුක්තව කටයුතු කළොත් අපටත් යම් යම් මට්ටමින් ඒ ධර්මයට එන්න පුළුවන් කියන එකයි. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ තමයි මේවා කුසල් මේවා අකුසල් කියලා අපට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ මේවා කියා නොදෙන්න අපි කුසල් අකුසල් ගැන මුකුත් දන්නේ නැහැ. කුසල් කියලා කියන්නේ ලෝභ නැතිකම, ද්වේෂය නැතිකම, මෝහය නැතිකම. ඒ කියන්නේ දැන් අපිට ගත්තොත් එහෙම කුසල් තියෙන එක්කෙනා සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරදිකාමී හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, මේ විදිහට හිත සංවර කරගන්නවා. අකුසල් කියන්නේ ඒ ඔක්කොටම පෙළඹෙන එක. මේ දෙකෙන් මේ දෙක වෙන් කරගෙන කුසල් අකුසල් ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මේවා පුරුදු කරන්න, මේවා පුරුදු කරන්න එපා කියලා. මේ විදියට ඒ පුරුදු කිරීම තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ, කියා දෙන්නේ. කියා දුන්නා මේ විදියට ශ්‍රාවකයෝ පුරුදු කරනවා. දැන් බලන්න හිතලා අපි එක ධම්ම කතාවක් අහලා තියෙනවා. ඔබ දන්නවනේ දීඝවාපි චෛත්‍යයේ. ඒ කාලේ දීඝවාපි චෛත්‍යයට මිනිස්සේ කොඩියක් පලඳලා, මේ විදිහේ සාමාන්‍ය කොඩියක් නෙමෙයි, සාමාන්‍ය ක්‍රිද්දක් කොඩියක් ඇදීර කරලා පලඳලා, මේක හුළඟි ගහගෙන ගිහිල්ලා වෙන මිනිස්සෙකුගේ කුඹුරට මේ කොඩිය රෙද්ද වැටුණා. මේ මිනිස්සයා දන්නවා මේක චෛත්‍යයට පූජා කරපු රෙද්දක් කියලා. මෙයා මේ රෙද්ද පොරෝගන ගෙදර ගියා. ගිහලා ඒක පාවිච්චි කළා. මරණින් මත්තේ මෙයා පිරිතෙක් වෙලා උපන්න තහඩු පිරිතෙක්. තහඩුවකින් ඇඟ වැහිලා. ඊට පස්සේ මේ එක රහතන් වහන්සේ නමකට මේ පෙරේතයා මුණ ගැහුණා. ඊට පස්සේ කිව්වා අනේ මම මේ කොඩිය පූජා කළා මේක උනේ කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ කිව්වා හොඳයි මං එහෙනම් ඔබට පින් අනුමෝදන් කරන්නම් කොඩි පූජා කළා කියලා. දවසක් කොඩි 50ක්ද කොහෙද මහා සෑයට පූජා කළා මෙයාට පින් දුන්නා. එතකොට ඒ අඟල් 8ක් ඒ තහඩුව අඩු වෙලා ගියා.
කුඩි 1000ක් පූජා කරාම තහඩුව ගැලවිලා ගියා. දැන් බලන්න මේ මිනිස්යන්ගේ කර්මය සිදුවෙන ආකාරය. අපිට හොයන්න බැරි මේක අපි මේ මිනිස් ලෝකේ ඉන්න නිසා. මනුස් ලෝකේ ඉන්න නිසා අපිට පරලෝ තියෙන මේ අකුසල විපාක වල නීච විදියට මේ සත්වයා ඉන්න ආකාරයේ අපිට හොයාගන්න බෑ. එච්චර මේ මිනිස්සු ඒ කියන්නේ සංකීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එනවා පහළ වෙලා තමයි මේ කුසල් අකුසල් දෙක විස්තර කරන්නේ. දැන් බලන්න තව සිද්ධියක් තියෙනවා. ලංකාවේ ස්වාමින් වහන්සේලා දඹදිව වන්දනාවේ යනවා. ගියාම පාර වරදිනවා. පයින් යන කාලේ. එතකොට නැව් නැගලා ගිහිල්ලා දකුණට ඉතින් ඉඳලා පයින් යද්දි රාත්‍රී යනකොට මේ මිනිස්සේ කුඹුරක් අහනවා. මිනිස්සෙකුගේ හැඩේ තියෙන පේනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා අහනවා මේ අනේ අපිට පාර වැරදුනා. මේ පොඩ්ඩක් මේ අනේ ඔබ වහන්සේලාට පාරනේ වැරදුනේ මට මුළු සංසාරෙම වැරදුනා කියලා. ඇයි කියලා ඇහුවා. අපි මේ ධාතුන් වහන්සේලා බලන් යන ගමන් කියලා කිව්වා. මොන බුදුරජාණන් වහන්සේගෙද කියලා ඇහුවා. ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජුන් පහළ වෙලාද කියලා ඇහුවා. ඔව් කිව්වා. එහෙනම් දැන් පොළවේ ගව්වක් වැඩිලා නේ කිව්වා උස. එයා කාශ්‍යප බුද්ධ කාලේ හිටිය මිනිසෙක්. කාශ්‍යප බුද්ධ කාලේ එක මිනිසෙක් කුඹුරු හාන්න නගුලක් තරම් යන ගමන් යාළුවෙක් කිව්වා හෙට කුඹුරු හාමු ඔය නගුල තියලා වරෙන් යන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න කියලා. එතකොට මේ හිනාවෙවි කිව්වා අනේ උඹ බණ අහන්න ඵලයන් මට පුළුවන් නම් කාශ්‍යප බුදුහාඳුරන්ට කියාවා මගේ කුඹුර හාලා දෙන්න කියලා කියාගෙන ගියා. කාශ්‍යප බුද්ධ කාලේ එයා කෙලීම නිරේ ගියා. ගිහිල්ලා ඇවිල්ලා දිවා රාත්‍රී කුඹුර හානෝ ප්‍රීතික්. සාමාන්‍යයෙන් අපි කියන වචන අපිට වරදින වචන අපිට අමතක වෙනවා. අපිට අමතක වුණාට මං උදේ ඔබට කිව්ව මතකද අපේ ජීවිතේ අපි එක එක්කෙනා ගොවියෝ වගේ. අපි එක එක්කෙනා කවුරු වගේද? ගොවියෝ වගේ. අපේ කුඹුර තමයි මේ ශරීරය. අපේ වගාව තමයි සිතකය වචනෙන් ක්‍රියා කිරීම. අපි හිතනවා කියලා කියන්නේ වගාවක්. අපි වචන කතා කරනවා කියන්නේ වගා කිරීමක්. අපි කයින් ක්‍රියා කරනවා කියන්නේ වගා කිරීමක්. තම තමන්ගේ කුඹුර වගා කිරීමක්. මෙහෙම කරලා යමක් වගා කරාද වගා කළාට පස්සේ අස්වැන්න කාටද අයිති? අහක ඉන්න කෙනෙකුටද වගා කරපු කෙනාටද? වගා කරපු කුඹුරු අයිතිකාරයට අස්වැන්න, කුඹුරේ අයිතිකාරයට අස්වැන්න අයිති. ඒ වගේ අපි යමක් වචනෙන් කියනවාද හොඳ දෙයක් කිව්වොත් හොඳ දෙයි අපිට, නරක දෙයක් කිව්වොත් නරක දෙයි අපිට. ඊළඟට යමක් සිතින් හිතනවාද ඒකත් එහෙමයි, යමක් කයින් කරනවාද ඒකත් එහෙමයි. ඒතර අපි කුඹුරු වගා කරනවා වගේ තමයි තනි තනියම තම තමන්ගේ කුඹුර ආස්වද්ද ගන්නෙ. මම ඔබට උදේ කිව්වා අපි මෙහෙම කරන දේ අපිට හංගන්න බෑ කියලා. කාටද හංගන්න බැරි? අපි කිව්වා 3 දෙනෙකුට හංගන්න බෑ උදේ කිව්වා. කවුද 3 දෙනා? 1. තමන්ගේ සිත. තමන්ගේ සිතට හංගන්න බෑ. 2. දෙවියන්ට හංගන්න බෑ. 3. මාර්යා.
මේ තුන් දෙනාට හංගන්න බෑ. හංගන්න බෑ. එතකොට අපි යම් කිසි දෙයක් කළාට පස්සේ අපිට ඒකේ ආස්වැන්න නරක විදියට නම් භුක්ති විඳින්න වෙන්නේ ඊට නරකද අපි ඒක නොකර සිටීම. අපි යමක් කළොත් ඒකයි මම කිව්වේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය ලෝක පිරුණා. දෙවියන් අතරටම ගියා. දැන් දෙවියන් අතර කියන්නේ අපි පොඩ්ඩක් නිකන් හිතමු මෙහෙම. අපි පුංචි කාලේ අපිට මීට වඩා ඒ කියන්නේ මම දන්නේ ඔයගොල්ලන්ගේ පුංචි කාලේ කොහොමද කියලා. අපේ පුංචි කාලේ මං කියන්නේ අපිට බොහොම මේ පිරිහෙන්න තිබිච්ච කරුණු අඩුයි. ටික ටික පිරිහෙන්න පොඩි කරුණු වැඩි වෙනවා. අලුත් උපකරණ ලැබෙන්න අපිට පිරිහෙන්න තියෙන කරුණු වැඩි වෙනවා. වැඩි වෙනකොට මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන ස්වභාවය හිත කිලුටු වෙනවා. හිත කිලුටු නම් මොකද වෙන්නේ? වචනේ කිලුටු වෙනවා. ක්‍රියාව කිලුටු වෙනවා. කිලුටු නම් මොකද වෙන්නේ? අපට කිලුටු ලෝකයකට යන්න වෙනවා. කිලුටු ලෝකයකට යන්න වෙනවා. දැන් අපි ගත්තොත් මේ හරියට මිනිසයන් ඔබ දන්නේ නැහැ සාමාන්‍ය මිනිස් ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක හරියට ජීවත් වෙනවා අමනුෂ්‍යෝ. ඒකට හේතුව තමයි ලාමක ජීවිත ගත කරපු අය මිනිස්සුත් එක්ක තුලයි ඒ කුසල් අකුසල් ගැන හරියට හඳුනා ගන්න බැරි වීම. හඳුනා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? කුසල් අකුසල් එයා පුරුදු කරන්න ඕන දේ අත්හරිනවා. අත්හරින්න ඕන දේ පුරුදු කරනවා. අත්හරින්න ඕන දේවල් මොනවද? සතුන් මැරීම අත්හල යුතු එකක්ද පුරුදු කළ යුතු එකක්ද? සොරකම් කිරීම අත්හල යුතු එකක්. වැරදි කාම සේවනයේ අත්හල යුතු එකක්. බොරුව අත්හල යුතු එකක්. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය අත්හලේ තියෙන එකක් කියලා පුරුදු කළ යුතු දේවල් නෙමෙයි. මට දවසක් පොල් ගහනදී තමයි එක අම්ම කෙනෙක් පුතෙක් එක්කන් ආවා. ඒ පුතා දවසකට අරක්කු බෝතල 10ක් බොනවා. දැන් බලන්න අරක්කු බෝතල 10ක් දවසට බොනවා කියන්නේ ලේසි එකක්ද අමාරු එකක්ද? අමාරු එකක් නේද? ඒ බොන්නේ යා නෙමෙයි. එයාගේ තාත්තා. තාත්තා තමයි බිබී හිටියේ. තාත්තා භූතයා වුණා, පුතාට වැහෙනවා, පුතා 10ක් බොනවා. තාත්තා එතකොට බලන්න පුතාව තාත්තා පාවිච්චි කරනවා බීම පිණිස. මේ වගේ සමහර බොන්න පටන් ගත්ත අයට භූතයෙක් ඇබ්බැහි වුණොත් එයාට බේරෙන්න බෑ. මතක් කර කර දෙන අර භූතයා බීපං කියලා. කාමසේවෙනෙත් එහෙමයි. ඇබ්බැහි වුණොත් භූතයෙක් සෙට් වුණොත් බේරෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දිගින් දිගට එහෙම වුණොත් මරණින් මත්තේ අර භූත ලෝකෙට ලේසියෙන් එයා යනවා. සමහරට මේ කියන දේවල් අත්දැකිනුත් ඇති මේගොල්ලන්ට. ලේසියෙන් යනවා. සමහර අය ඉන්නවා, සමහර භූතය ඉන්නවා මේ මිනිස්යන්ගේ අසූචි බොණ්ඩ පුරුදු වෙච්ච. එතකොට මොකද වෙන්නේ? මෙයාට නිදාගන්න ගියත් එයා සුවන් වින්දනේ දෙනවා. අර අසූචි පිට වෙච්ච ගමන් ඒක අමනුෂ්‍යය තමයි මේ ආහාරයට ගන්නෙ. දැන් එතකොට මෙයා තනි වෙච්ච ගමන් මම හිත කියනවා මේක කරපම් 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 කියලා හිත කියනවා. මෙයාට ධර්මයක් මෙනෙහි කරන්නත් බෑ, මුකුත් බෑ.
ඔන්න මෙහා මොකද කරන්නේ? එක්ක ස්වං වින්දනයේ කියදෙනවා. අර ආසූචි බොන්න පුරුදු වෙනවා. මෙහා ආස්වාදයට පුරුදු වෙනවා. ඔහොම වෙලා සම්පූර්ණ සිහිය විකෘති වෙනවා. ඒකට කියන්නේ විකෘති රාගය කියලා. ඒ විකෘති රාගයට අහු වුණාට පස්සේ සමහර අවස්ථාවල් තියෙනවා දැන් අමනුෂ්‍යයට ඕන එක අසූචි බොණ්ඩ අමනුෂ්‍යයා කරන්නේ මෙයාට කියනවා බලපන් බලපන් නරක චිත්‍රපට කියලා. එතන මෙයා ඔන්න ඒක බලබල ඒකේ ආස්වාදෙ විඳින එකට මෙයාගේ අසූචි පිට වෙනවා. මේ අසූචි අමනුෂ්‍යයා කනවා. හරියට මේ විදිහට පේන්නේ නැති ලෝකේ මිනිස්සුත් එක්ක සම්බන්ධයි. මේ මිනිස්සුන්ගේ දහඩියේ සෙම් සොටු බීගෙන අමනුෂ්‍යයෝ ඉන්නවා. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මිනිස්සුන්ගේ ජීවත් වෙන්නේ බඩවැලි. මිනිස්සු වැසිකිලි කරනකට වැසිකිලිට වැටෙනවා අමනුෂ්‍යය ආයෙත් ඇතුළට යනවා. අපි හිතන්නේ අපි විතරයි ඉන්නේ කියලා. අපි පෙර කර්මයට අහු වෙලා ඉන්නවා, සංසාරයට අහු වෙලා ඉන්නවා, අමනුෂ්‍යයන්ට අහු වෙලා ඉන්නවා, අපේම රාගයට අහු වෙලා ඉන්නවා, අපේම අකුසල් වලට අහු වෙලා ඉන්නවා, අපේම මෝඩකම් වලට අහු වෙලා ඉන්නවා. මේ වගේ හැම පැත්තකින්ම අහු වෙලා ඉන්නේ. එහෙම අහු වෙලා ඉන්න කෙනෙකුට බේරෙනවා කියන කාරණේ අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. බේරෙනවා කියන එක අපි හිතන තරම් පහසු එකක් නෙමෙයි. දෙවියන් අතරට යනවා කියන එකත් අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. මොකද හේතුව ඔබ බලන්න ඔබේම අත්දැකීම. හිත පවිත්‍රව තියාගන්න ලේසිද? හිත කිලුට වෙන එක ලේසිද? හිත ලේසියෙන් කිලුට වෙනවා. වචනේ ලේසියෙන් කිලුට වෙනවා. ක්‍රියාව ලේසියෙන් කිලුට වෙනවා. හිත වීරියෙන් රැක ගන්න ඕනේ. වචනේ වීරියෙන් රැක ගන්න ඕනේ. ක්‍රියාව වීරියෙන් රැක ගන්න ඕනේ. මේ විදිහට නම් අපිට කරන්න තියෙන්නේ එතකොට අන්න බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරගෙන අපිට මේක කරන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒක මේ වගේ එකක්. පින්වත්නි, ඔබ දන්නවා ඔබ පුංචි කාලේ ඔබට හිටියනේ අම්මා තාත්තා, මතකයිනේ? පොඩි කාලේ අම්මා තාත්තා කියනවා, පුතේ අරහේ යන්න එපා, අර අස්වල් පළාතට යන්න එපා, අර ගඟට යන්න එපා, අස්වල් ළමයි ආශ්‍රය කරන්න එපා. මට මතක අපිටත් කියනවා අපි තාත්තල පොඩි කාලේ පුතේ අර අස්වල් තැනට නාන්න යන්න එපා, ඒක භයානකයි කියලා කියනවා. අහපු නැති ළමයි ගිහිල්ලා මැරෙනවා වතුරේ ගිලිලා. දීමෝපියංගින් අහපු නැති. ඒ වගේ එතකොට දැන් අපිට දෙමාපු යමක් එපා 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 කියලා කියනවනේ. ඔන්න අපි යම් කිසි තැනකට යනවා. එතකොට දෙමාපියෝ කියනවා අපිට එපා කියපු එකක් අපිට මතක් වෙනවා. අම්මා තාත්තා මේක කරන්න එපා කිව්වා නේ කියලා. එහෙම මතක් වෙනකොට අපි ඒ අම්මා තාත්තගේ අවවාදයට කීකරු වුණොත් අපි ඒක කරන්නේ නැහැ නේද? අපි ඒක කරන්නේ නැහැ. එතකොට හැබැයි දෙමාපියන්ගේ අවවාදේ අපි මෙනෙහි නොකර හිටියොත් මොකද වෙන්නේ? අපි ඒක කරනවා. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. මම පොඩි කාලේ අපේ තාත්තා අපිට කියලා තිබ්බා වැස්ස කාලෙට ඇලේ නාන්න යන්න එපා කියලා. මොකද අපි කුඹුරියයි ඉස්සර සරංගුවල අරිනවා පුංචි කාලේ. මමයි අපේ මල්ලිලයි දවසක් වැස්ස කාලේ අපේ මල්ලියත් එක්ක අපි ගියා. හෝ ගාල වතුර පාර ගලනවා. දැන් අපේ මල්ලි ලෑස්ති වතුරට පයින්ඩමයි. මම මල්ලිට කිව්වා, මල්ලි මතකද තාත්තා කිව්වා එපා කියලා? ඕක තාත්තා එපා කිව්වා මතකද? ඒ තාත්තා එපා කියපු එක සිහි කළා තමයි මං ඇදගෙන එක්කන් ආව ගෙදරට. නැත්තම් මල්ලි ගහන් යනවා වතුරේ. ඒ වගේ මම ඔබට කියන්න යන්නේ මේ සරණ ගැන.
දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවනේ හිතන් දෙපා සරණ පිහිටියා කියලා සරණ පිහිටන්න නම් ඒ බුදුරජාණන් වහන්සේව අපි අමතිස්සෙම අපේ මතකේ තියාගන්න ඕනේ මට බුදුරජාණන් වහන්සේ මේක කරන්න එපා කියලා තියෙන්නේ මට බුදුරජාණන් වහන්සේ මේක කරන් මම බුදුරජාණන් වහන්සේට මේ සතුන් මරන්නේ නැහැ සොරකම් කරන්නේ නැහැ බොරු කියන්නේ නැහැ වැරදි කාම සේවනීය දෙන්නේ නැහැ මත්පැන් පානය කරන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙලා ඉන්නේ කියලා ඒක මතකේ තියෙන්න ඕනේ ඒක මතකේ තියෙන්න ඕනේ ඒ මතකේ තිබීම මත තමයි යාට ලාභෙ ලැබෙන්නේ ලෞකික වශයෙන් අපිට පාඩු වෙන්න පුළුවන් අපි කිව්ව අපි යම් කිසි තැනකට යනවා අපි බොන්නේ නැහැ කියලා අපි යාළුව අතරින්ද පුළුවන් ඒකට කමක් නැහැ දැන් මගේ පෞද්ගලික ජීවිතේ මට කවුරුවත් නැහැ යාළුවෙක් මට යාළුවාට ඉන්නේ ධර්මයේ තමයි ඒ නිසා තමන් තනි වෙච්ච වෙලාවට තමන්ට තියෙන්නේ රැකවරණයට තියෙන්නේ පිහිටට තියෙන්නේ ධර්මයේ තමයි. එතකොට මේ ධර්මයේ සිහි කරන්න අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සරණ ගීපේක මතක් කර කර ඉන්න එකක්. ධර්මයේ මතක් කර කර ඉන්න එක. මම ඔබට කියනවා මේකට අපි වගේ නෙමෙයි එක සිද්ධියක් කියන්නම් ඔබ දන්නවද මේ ශාක්‍ය වංශයේ සංහාරයට ලක් වුණා ශාක්‍ය වංශي සංහාරයට ලක්ුණේ පුංචි සිද්ධියකින් පොඩි සිද්ධියක් නිසා කුසල් රජුරවන්ට දැන් කුසල් රජුරුව තමයි මේ සවැත්නුවර නගරේ කෝසල රාජධානී අධිපති කුසල් රජුරන්ට ඕන වුණා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිනේ වැඩිපුර ඉන්නේ සවැත්නුවරනේ කුසල් රජුරන්ට ඕන වුණා බුදුරජාණන් වහන්සේ සමග ඥාතිකමක් ඇති කරගන්න නෑදෑකමක් හදාගන්න ඕන වුණා ඕනේ වෙලා සේවකයෝ පිටත් කළා තෑගි භෝග අරගෙන ශාක්‍ය ජනපදයට රාජමාලිගාවට පිටත් කළා ශාක්‍ය කුමාරියක් අන්තපුරයට වන්න කියලා එතකොට රජුරුව වෙලා හිටි මහානාම කියන ශාක්‍ය රජුරුව ශාක්‍ය වංශේ ගොඩාක් හිටිය මාර්ගඵලලාභී එතකොට රජ්ජුරුව පණිවිඩය යවුවාම එහෙම ශාක්‍ය වංශිකව කල්පනා කළා රජ්ජුරුව උනාට කොසල් රජ්ජුරුව කුලෙන් බාලයි ශාක්‍ය වංශය තරම් උසස් නැහැ ඊට පස්සේ ශාක්‍යවරු කල්පනා කළා ওই මාර්ගඵල ලැබුව නැති ශාක්‍යවරු හිටියා ඒගොල්ලෝ අපිට යවන්න බෑ රාජකුමාරිකාවක් දෙන්න බෑ කිව්වා එතකොට මහානාම ශාක්‍ය රජුරෝ කිව්වා නෑ අපිට එහෙම කරන්න බෑ විශාල රාජ්‍යක රජ කෙනෙක් කියන්නේ අපි යවමු කියලා එතකොට මහානාම ශාක්‍ය රජුරුවන්ගේ මාලිගාවේ දාසියක් හිටියා නාගමුණ්ඩා කියලා ඒ දාසියට මහානාම ශාක්‍ය රජුරෝ නිසා තව ගෑනු ළමෙක් ඉපදිලා හිටියා වාසබ කත්තියා කියලා. හරි ලස්සන කෙනෙක්. ඒ කියන්නේ පිය පාර්ශවයෙන් රජතුමා තමයි මව් පාර්ශවයේ දාසියක්. ඊට පස්සේ වාසබ කත්තියා පිටත් කළ රාජමාලිගාවට. මොන මේ කුසල රජුගේ බොහොම සතුටුලා හිටුණ පුතික් උපන්නා විදූඩබ කියලා.
මේ පුතා දැන් හැමතිස්සෙම කියනවා අපි යන් ඥාති බලන් යන් කීකේ කියනවා අන්තිමට මොකද කලේ වාසභගත්තිය පණිඩක් කරේ මෙන්න රජ කුමාරයා ඥාති බලන් ඉන්න කියනවා සලකන්න කියලා ඔන්න දැන් ශාක්‍ය ජනපදයට ගියා විදුඩබ කුමාරයා රජුරුවන්ගේ පුතා ගියාට පස්සේ මේගොල්ලෝ පිළිගත්තා ස්තුති කතාවල් කළා සැලකුවා සලකලා ආපහු එනවා බලන්න මේ බලාපොරොත්තු නැති දේවල් මිනිසුන්ට වෙනවා කියන්නේ එක මිනිසෙකුගේ ඒක සේනාවේ එක්කෙනෙකුගේ කඩුව අමතක වුණා ශාලාවේ කඩුව අමතක වෙලා කඩුව පිටියේ හේතු කළා ඒ පුද්ගලයා අසත්පුරුෂෙක් තවත් සිද්ධියක් වුණා ඒ රජුරුව වාඩිලා හිටිය පුටුව රජකුමාරයා වාඩි වෙලා පුටුව 16ක් ඇවිල්ලා හොදනෝ අමතක වෙලා කඩුව ගන්න එනකොට 16ක් ඇවිල්ලා හොදනවා අනේ මේ 16කගේ පුත්‍රයෙක් ඇවිල්ලා ශාක්‍ය වංශයේ කුමාරවරු වාඩි වෙන පුටුවේ වාඩි වෙලා කිලුටු කළා කීකී හොදනෝ අර කඩුව අරගෙන අර මිනිස්සයා කඩුව ගන්න එනකොට 16ගේ කතාව ඇහුණා ඇහිලා ගිහින් කඩුවත් අරන් ගිහිල්ලා විදුඩබ කුමාරයාට කියනවා කුමාරයනි මම මහා බරපතල කතාවක් ඇහුවා මොකද්ද මට අබේදානෙ දෙනවා නම් මං කියන්නම් කිව්වා මොකද්ද කියාපන් මං අබේදානෙ දෙන්නම් කිව්වා කුමාරයනි වාසභ කත්තියා ඔබ උභහන්සිගිර මෑනියෝ රාජ කන්‍යාවක් නෙමෙයි කිව්වා. එහෙනම් කවුද කියලා ඇහුවා. දාසියක් කිව්වා. ඔබ කොහොමද දන්නේ කියලා ඇහුවා. ඔබ වහන්සේ වාඩිලා හිටිය පුටු වන්න හොදනවා මං දැහින් දැක්කා කිව්වා. ඔන්න හේතුව. ඊට පස්සේ විදුඩබ දත් කුරු කාලා කිව්වා හරි. මං එහෙනම් ඕකුන්ගේ බිලි කපලා ඒ රුධිරයෙන් ඔය ආසනේ හොදන්නම් කිව්වා. එතන ඉඳලා ශාක්‍ය වංශී විනාශ වෙන්න පටන් ගත්තා. කුමන්ත්‍රණයකින් කොසල් රජු බලයෙන් පහ කළා මේ විදුඩබ රජ වුණා. බුදුරජාණන් වහන්සේගේ අවසන් කාලේ කිට්ටුව විදුඩබ රජ වුණා. රජ වෙලා ගියා. ගිහිල්ලා සියලුම ශාක්‍ය සංහාරයට ලක් කළා. ශාක්‍ය කන්‍යාව ශාක්‍ය කුමාරිකාවන් 500ක් කඹ වලින් ගැට ගහලා එක්කන් එනවා. එක්කන් එනකොට ඒ කුමාරිකාවලු කුමාරිකාව ශාප කර කර ඉන්නේ දැන්. එතකොට විදුඩබ කිව්වා ඕකුන් ගෙනියන්න ඕනේ නැහැ මුංගේ අත්පා කපාලා. කපා දාපල්ල මුංගේ අත්පා කිව්වා. සේවකයෝ මොකද කළේ අර 500ම අත්පා කපලා ගියා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. ඉරිදීෙන් එතනට භික්ෂුවක් පැටියා. දැන් බලන්න සිත කියන එක ගැන මේ කියන්න හදන්නේ මොනතරම් දක්ෂ විදියට හිත හසුරුවනවද? උපන්න වෛරේ තමන්ගේ ඥාතීන් මරලා බෙලි කපලා තමන්ව ගැට ගහගෙන අරගෙන යනවා. අන්තිමට අතපයත් කපලා භික්ෂුන් වහන්සේ නමක් ගිහිලා කිව්වා මේන් සංසාරේ හැටි මෙන්න සංසාරේ හැටි දැන් ක්‍රෝධ චිත්තේ අතාරින්න කිව්වා දැන් අකුසලයේ අතාරින්න කිව්වා දැන් හිත කුසලයට ගන්න කිව්වා දැන් මේක කිවි අතපය නැති කොටියටයි දැන් සිත කුසලයට ගන්න කිව්වා අර ශාක්‍ය කුමාරිකාව 500ට කිව්වා කල්පනා කරන්න කිව්වා උඹලගේ පරපුරේ කෙනෙක් කිව්වා ශාක්‍ය මුනිంద్రයන් වහන්සේ ඒ ශාක්‍ය මුනිంద్రයන් වහන්සේගේ පණිවිඩේ මේ දැන් ක්‍රෝධය අතහැරපන් කිව්වා පඩ්ගාල ක්‍රෝධය අතහැරියා කිව්වා උඹලගේ පරපුරේ ඒ ශාක්‍ය මුනිంద్రයෝ මේ කියන්නේ
අතරපං ක්‍රෝධේ අතරපං මම මාගේ ආත්මය කියන හැඟීම අතරපං කිව්වා. අර 500ම සෝවාන් ඵලයටපත් වෙලා තමයි මැරුණේ. බලන්න බුදුරජාණන් වහන්සේ අකුසලයේ අතරින්ද කියන වේගෙන් ඒ කාලේ අය අකුසලයේ අතරියා. කුසලයට එන්න කියන වේගෙන් කුසලයට ආවා. එතන චෛත්‍යයක් හදලා තිබිලා තියෙනවා. හියුන්සියන් කියන චීන යාත්‍රික යන කාලේ ඒ මරිච්ච තැන. එතකොට බලන්න අපිට අකුසල් අතාරින්න කොච්චර අමාරුද? ඇයි අපිට අකුසල් අතාරන්න අමාරු? බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රුත්වය අපේ හිතට ගිහින් නැහැ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ කියන අදහස අපේ හිතට ගියා නම් අපිත් අකුසල් අතාරිනවා. අපිත් කුසල් වඩනවා. අර වගේ බිහිසුණු බැරෑරුම් අවස්ථාවේ අතෑරියා. නමුත් බලන්න සිත පුහුණු නොකර සිටීමෙන් කොච්චර අනතුරක්ද කියලා. අපි රටේ වයසක අම්ම කෙනෙක් හිටියා. මේ අම්මා කාටවත් කරදරයක් නැහැ. මේ අම්මගේ බලාපොරොත්තුව තිබුණේ දිව්‍ය ලෝකෙ උපදින්න. ඒ අම්මා කී කියත් හිටියා මම නම් දෙවියන් අතරට යන්නේ කියලා. ඔන්න ඔය අම්මගේ මරණාසන්නිය ආවා. ආවට පස්සේ අම්මට දරුවෝ මරණාසන්න වුණාම දරුවෝ ආවා. දරුවෝ දෙන්නේ දෙන්නම ඉස්කෝලේ හාමිනියලා දෙන්නේ ඉස්කෝලේ ගුරුවරයෝ. ආවිල්ලා අම්මා බදාගෙන කිව්වා අනේ අම්මා ඇස් හරින්ද ඇයි අම්මා ඇස් වහගෙන ඉන්නේ කියලා. දැන් අම්මා හොල්ලුවා. අම්මා ඇස් වහගෙන හොඳට ඒ අම්මා කරපු පින්කම් මෙනෙහි කරගෙන හිටියේ. අම්මා ඇස් හරින්ද කීකී කිව්වා. එතකොට අම්මා අර කවුද මේ මට හිරිහැර කරන්නේ කියලා ඇස් ඇරියා. ඇස් හරිනකොට ළමයි දෙන්න අම්මට හිතට තරහක් ආවා. අනේ මට සැනසිල්ලේ මට මේ මගේ පාඩුවේ මෙනෙහි කරන්න දෙන්න යනවා කියලා. අන්න ඒ වෙලාවේ ඒ අම්මගේ මනස ලෝකේ ආවිස ඉවර වුණා. අම්මා මෙරිලා ගිහින් උපන්නේ ඇඳ යට යකින්නි වෙලා. ඒ හේතුව කුසල් අකුසල් ගැන ඉගෙනගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරගෙන නැහැ. සරණ නැහැ. අම්මා යකින්නි වෙලා මාස 3යි ගියේ වැහෙන්න ගත්ත දූලා දෙන්නටම. ඒකයි අර බුදුරජාණන් වහන්සේ තමයි අපට මේක දේශනා කළේ කියලා. ඒක සීකර කර තමයි අකුසල් වලින් මිදෙන්න තියෙන්නේ. මම කිව්වා කියලා හිතන්න එපා. මේක මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා හිතන්න එපා. කුසල් අකුසල් ගැන මම දැනගෙන හිටියේ නැහැ. මම දැනගත්තෙත් මේ බුද්ධ දේශනා ඉගෙන ගත්තාට පස්සේ. එතකොට අපි ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි අකුසල් දුරු කළ යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණේ පිහිටලයි. බුදුරජාණන් වහන්සේ සිහි කර කර අකුසල් දුරු කළ යුත්තේ. ධර්මයේ සිහි කර කර අකුසල් දුරු කර යුත්තේ. ශ්‍රාවක සංඝයා සිහි කර කර අකුසල් දුරු කළ යුත්තේ. එතකොට එහෙම සිහි කර කර අකුසල් දුරු කරන්න දක්ෂ වුණොත් තමයි අපිට මනාකොටේ තිසරණේ පිහිටන්න පුළුවන් වෙන්නේ. හිතන්න පින්වත් මෙහෙම සමහර විට අපි හිතපු නැති අවස්ථාවක අපිට හිත හදාගන්න සිද්ධ වෙනවා. එතකොට අපි හිත පුරුදු කරලා තිබුණ නැත්නම් තිසරණයේ තුල තිසරණයට හිත යන්නේ නැහැ. ඔබ දන්නවද පොල් ගහවල අපේ ඔය අසපුව කිට්ටුව තියෙනවා යාංගල් මෝදර කියලා හන්දියක්. මේට අවුරුදු කීපයකට කලින් බස් එකක් මේ කෝච්චිය හැප්පුණා. ඒ බස් එකේ ගියපු මහත්තයෙක් මැරුණා. එයාගේ නෝනා
ඒ නෝනගේ ඇඟට මහත්ය එනවා. ඒ නෝනට ඇවිල්ලා නීති දානවා. සුදු හඳින්න තහනම්. සිල් ගන්න තහනම්. දන් දෙන්න තහනම්. දවසක් මේ නෝනා පාට ඇඳුමක් ඇඳගෙන හොරෙන් දුවගෙන ආවා. දැන් මම හිටියා. මහත්යක කියන අනේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ ආංගල් මෝදර හන්දිය හැප්පුණා. මේකෙදි අපේ මහත්ය මැරුණා. පුතාල තුන් දෙන්නෙක් ඉන්නවා. මට පින් කරන්න දෙන්නේ නැහැ කිව්වා. ඒ මහත්ය ළඟට එනවා. ඒ මහත්ය ළඟ නිදා ගන්නවා. භූතයක්. ඒ මහත්ය නැවතිලා හිටියේ කුරුණෑගල. කුරුණෑගල ඉඳලා කොළඹ ගියේ නෝනා ඉන්නේ බණ්ඩාරවිල. මේ මැරෙන එකට නෝනා ගියන්කි. කොහොමද සසරි ස්වභාවය. ඊරවසේ මහත්යට ඒ මහත්යට මං කොයිති නෝනා පැහැදිලි කළා කියන්නේ පින් කරන්න අවස්ථාවක් දෙන්න පින් කර. ඒතොර කියනවලු මට උඹ පින් කළොත් උඹ ඉහළ තැනකට යයි. එතකොට උඹව මට මොන ගැහෙන්නේ. අර මහත්ය කියනවා කියන්නේ මේ භූතය මිනිස්සුත් එක්ක කතා කරනවා. මම තව එක්කෙනෙක් හම්බ වුණා. මේ සංගෙවුච්ච සරිත හරි පුදුමයි. මම ඒ පළාත කියන්නේ ගෑන් ළමෙක් බැඳලා ඉන්නේ භූතීක්ව. දවසක් බයික් එකේ යද්දි මේ ගෑන් ළමයා තනියම පාන්දර බයික් එකේ යද්දි කොල්ලු හතර දෙනේ පාර හරස් කළා. භූතය පඩ් ගාලා එකට ඇවිල්ලා අර කොල්ලෝ හතර දිනාට පාරේ බුදියන්න ගැහුවා. අර ගෑනුවෙක් කෙනා ගැහුවේ. එහෙම ලෝක තියෙනවා. දැන් අපි ගත කරන ජීවිතේ නිසා අපිට ඒ වගේම මිනිස්සු ඇවිල්ලා කියනවා. දැන් ඕගොල්ලොත් ඒක කියන්නේ ඒවා. මේ වගේ හරි පුදුම සහගත දේවල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද මේ තිසරණේ නැතිකම. ගිහිල්ලා උපදින්නේ අර නිරය ගැන විස්තරයක් මට කිව්වා කෙනෙක්. හරිම පුදුම සහගතයි. සමහර භූත කොටස් ඉන්න ඒ භූත කොටස් අනිත් භූත කොටස්ගේ මේ යෝනි මාර්ගේ කඩාගෙන කනවා. කනකට එතන කුණු වෙනවා. කුණුවේකට තුඩ තියෙන මැස්ස වගේක් ඇවිල්ලා මුළු ශරීරියම වහ ගන්නවා. එතන වහ ගන්නවා. ඒක කාලා ඒක එහෙම මැරෙනවා. ආයේ නැගිටිනවා. මේ භූතයෝ අපිත් එක්ක කියපු දේවල් මේ කියන්නේ. මේවට ආස කරපුවා. දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කුසල් ලකුසල් ගැන පෙන්නලා මේ බුදු කෙනෙක් පහලලා විස්තර කරලා දෙන්නේ. සමහර අය මොකද කරන්නේ? මිනිස්යන්ගේ ඒ මාර්ගවලින් පිට වෙන අසුචි කනවා. ඇයි මේ අසුචි කන්නේ? එතන තමයි අර තෘෂ්ණාව පිහිටියේ. ඒ තෘෂ්ණාව පිහිටපු තැන තමයි ඇඉන්නේ. ඉතින් මේ විදිහට ත්‍ත්වයටපත් වෙන්නේ මොකද? කුසල් අකුසල් ගැන දන්නේ නැති නිසා. ඒ නිසා මම කියන්නේ ඔබට පුළුවන් නම් උත්සාහ ගන්න, වීරියෙන් දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන වීරියෙන් බීම නවත්තන්න. ඊළඟ එක තමයි වැරදි කාම සේවනේ නවත්තන්න. බේරෙන්න නම් හම්බ වෙන්නේ නැහැ මේකෙන්. මේ කාලේ ඔබ නවත්ත ගත්තොත් අපි කිව්ව ඔබට වයස අවුරුදු 60ක් 70ක් ඉන්නවා කියලා. අන්න ඒ කාලේදී ඔබට තේරෙවි මේකේ වටිනාකම. ඒ කාලෙ විද්‍ය ඔබර නැත්තම් පසුතැවෙන අතීතයක් විතරක් ඉතුරු වෙයි. පසුතැවෙන අතීතයක් විතරක් ඉතුරු වෙයි. පසුතැවෙන අතීතයකට ශ්‍රේෂ්ඨ අනාගතයක් නැහැ. පසුතැවෙන අතීතය අතෑරලා ඔබට වර්තමානයක් හදාගත්තොත් ශ්‍රේෂ්ඨ වර්තමානයක්, ශ්‍රේෂ්ඨ අනාගතයක් තියෙනවා. ඒකට හොඳම දේ තමයි අර බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර ඉන්න. නිතරම බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර ඉන්න. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ මෙනෙහි කර කර ඉන්න. ධර්මයේ මේ ස්වාමීන් වහන්සේලාත් කියලා දේවි. ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කර කර ඉන්න. එහෙම මෙනෙහි කර කර ඉන්නකොට මොකද වෙන්නේ? දැන් අර
අර වැරදි ජීවිතයක් ගෙවන එකට අමනුෂ්‍යයන්ට ඔබ පේනවා වගේ ඔබ අවංක ජීවිතයක් ගෙවනකොට ඔබ දෙවියන්ටත් පේනවා. දෙවියන්ට ඔබ පේන එක සිද්ධියක් මම කියන්නම්. ඒක හරි ලස්සන කතාවක්. ඒකත් මහත්යෙක් ඇවිල්ලා මහත්යෙක් කිව්වේ මේ මහත්යා ධර්මයට කැමති කෙනෙක් නෙමෙයි. ධර්මයේ ඕන කෙනෙකුත් නෙමෙයි. හැබැයි නිතර කේන්ති යන කෙනෙක්. මහයයි මහත්යගේ නෝනා ධර්මයට ආවා. ඇවිල්ලා දවසක් කුමාරින් මහත්තර කියලා තියෙන මහත්ය අසවල් තැන භාවනා වැඩසටහනක් තියෙනවා අපි යන් කියලා වාහනයක් අරගෙන ඇවිල්ලා. දැන් ගෙන්න නෝනයි දරුවෝ යාව වැඩසටහනට මහත්ය එළිය හිටියා. ඊට පස්සේ කෑම වෙලාවේ නෝනාට කියලා තියෙනවා දැන් ඇතිනේ අපි ආපහු යන් කියලා. නෝනා කියලා තියෙනවා නෑ මේ දානි දෙනවානේ අපි දානි කාලම යන් කියලා. ඊට පස්සේ කෑවට පස්සේ වහින්න පටන් ගන්න. වහිනකොට මහත්ය කියලා තියෙනවා අපි යන් දැන් වහිනවා කියලා. එතකොට නෝනා කියලා තියෙනවා අනේ මේ කොච්චර වැස්සත් බලන්න මේ මිනිස්සු ඉන්නවනේ අපි පොඩ්ඩක් අහමු කියලා. එදා මම බණට කියලා තියෙන්නේ බාල පඬිත සූත්‍රයේ බාලයාගේ ලක්ෂණ ගැනත් නෝනෙත්තාගේ ලක්ෂණ ගැනත්. එදා මේ මහත්ය අහලා කල්පනා කළා තියෙනවා අනේ මම මෙතෙක්කල් බාලයෙක් වගේ ඉඳලා තියෙන්නේ මං අද එකෙන් ආත්ම දෙනවා කියලා තිසරණේ පිහිටලා. එදා ඉඳලා මේ මහත්ය ඔන්න තිසරණේ පිහිටියා. දිගටම පොත්පත් අරන් කියවන්න ගත්තා. දිනපතා බුදුන් වඳිනවා. ඒ මහත්ය කියනවා රෑ 12ට ආවත් රෑ 12ටත් වන්දනා කළක නිදාගන්නේ. හැබැයි ටික ටික මෙයා බංකොලොත් වුණා. ව්‍යාපාර කරගෙන ගියේ බංකොලොත් වුණා. බංකොලොත් වෙන්න වෙන්න මෙයා අතෑරියේ නෑ. වැඳුම් පිඳුම් කර කර ඉන්නේ එක. පුළුවන් හැටියට දානමානක් දුන්නා. ඒ බංකොලොත් භාවය ටික ටික කාලයක් ගිහලා හරි ගිහලා ආය සාමාන්‍ය තත්ත්වෙට හිටියා. දැන් ඔන්න මේ මහත්ය ලෙඩ වෙන්න පටන් ගත්තා. ටික ටික අතක් පණ නැහැ. කකුලකුත් පන් නැති වෙගෙන එනවා. ඊට පස්සේ මේ මහත්ය මොකද කළේ? දන්නයි කියනවලු ඔයා යන්න කවුරු හරි මොන හරි කළාද දන්නෙත් නැහැ. මේ ගිල නිමිත්තක් බලන්න සාස්ත්‍රයක් අහන්න කිගේ කියනවා. දැන් මහත්ය කල්පනා කරාලු මට මේ මොකක්වත් නැතුව හිටව මට මේ තිසරණේ හම්බ වුණේ. මම මේක අතහැරලා කොහෙවත් යන්නේ නැහැ. හැබැයි මහත්ය දිනපතා එකක් කරලා තියෙනවා. දැන් බලන්න මේ පින්වල හැටි දිනපතා තෙරුවන් සරණ ගිහිලා දෙවියන්ට පින් දීලා කියනවලු දෙවියනි අද මම දරුවන්ට සැලකීමෙන් බිරිඳට සැලකීමෙන් රැස් කළ පින් අනුමෝදන් වේවා. එහෙමයි කියලා තියෙන්නේ. මම දරුවන්ට රැස් කළ පින් බිරිඳට සැලකීමෙන් රැස් කළ පින් සංඝයාට දැම්පිදීමෙන් රැස් කළ පින් හැමදාම පුළුවන් හැටියට දාන දෙනවා. පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. ඔහම වෙලා දැන් මෙයා හොඳට මාසනීපි වැඩි. දැන් හොස්පිටල් ගාන යනවා බෙහෙත් ගන්නවා. සනීපයක් නැහැ. කාටවත් කියන්නෙත් නැහැ. ඔහම ඉන්නකොට දවසක් මොකද වුනේ මේ මල් පූච්චක් උස්සන්න ගිහලා මෙයාගේ අත පන්නෙත වැටුණා. ඒත් එදත් යා බුදුන් වැඳලා රෑ නිදාගත්තා. නිදාගත්තාම රෑ 3ට විතර සුදු පාට එළියක් මෙයා ළඟට ඇවිල්ලා අහලා තියෙනවා පුත්‍රය ඔබ දුකෙන් නේද ඉන්නේ? එහෙමයි කිව්වලු. ඔබ දුකසී තිසරණේ රැකගෙන ඉන්නවා නේද? එහෙමයි කිව්වලු. ඔබ සනීප කරන්නේ මං ආවේ දැන් යමං කිව්වා කියලා අතින් අල්ලපු ගමන් මෙයාට තේරුණා මෙයා නැගිට්ටා වගේ. දැන් මෙයා උඩකට එක්කන් යනවා. උඩකට එක්කන් යනකොට උඩ නිල් පාට එළියක් කිව්වලු පුත්‍රය අර නිල් පාට එළිය ගාවට ගිහිල්ලා අර සුදු එක්කෙනා කියනවා මේ දරුවා බොහොම දුකසෙයි ඉන්නේ මෙයාට උපකාර කරන්න කියලා. පුත්‍රියඹ බුදුරජාණන් වහන්සේ සිහි කරගනින් කියවලු. මෙයා අධික දෑත නලල බැඳගෙන මෙයා බුදුගුණ කියන්න පටන් අරගෙන ටිකක් වෙලා යනකොට අර නිල් පාට එළිය මෙයාට තේරෙනවලු මෙයාගේ ඔලුවට අත තිබ්බා. අත තියෙනකොට මේ
ලා කොළපාට කොළපාටට හුරු කොහොල් ඇවලින් හැදිච්ච ගෑනුවෙක් කෙනෙක් ඇඟෙන් එළියට එනවා. ඇල්ල එළියට එලා ආය ඇලෙනවලු ඇඟට පත් ගාලා. ආය එළියට එනවා. ආය ඇලෙනවා. තුන්වෙනි පාර ගැලවිලාම ගියා. ඊට පස්සේ කියලා තියෙනවා පුත්‍රය දැන් ඔබට සනීපයි. දැන් බලන්න එහෙනම් පින්වත්නි ගොඩාක් රෝගත් එක්ක ඉන්නේ අමනුෂ්‍යු නේද? අපි දන්නේ නැහනේ. ඒ කාලේ ඉවරනකම් අමනුෂ්‍යය ගොඩාක් ඔය අසනීප වෙන රෝගත් එක්ක ඉන්නවා. ඊට පස්සේ කියලා තියෙනවා දැන් පුතා දැන් සනීපයි කියලා. දැන් මෙයා පහලට කියලා පහලට එක්කන් ආව මෙයාට තේරුණාලු. එයා මේ අත් දෙක උඩට තියාගෙන ඊටිපිසු භගවා අරහන් සම්මා සම්බුද්ධෝ ආදී කියනකට හයියෙන් නෝන එහා පැත්තේ කාමරේ ඉඳලා දුවගෙන ඇවිල්ලා බලන්න. එනි මෙයා අත් දෙක උඩට උස්සන් කියනවා. කියලා මෙයාට ඇහැරුණා. ඇහැරුණා මෙයා බැලුවන් පස්සේ අර අතේ පයේ මුකුත් අසනීප නැහැ. මෙයා හිටගෙන හයියෙන් අතපය හොසවලා ගසලා ඊට පස්සේ නෝනා මොකද කියලා ඇහලා තිනවා. මෙයා කිව්වා මට මේ ස්වාමීනි මේ මට හරි පුදුමයි මට වෙන කරන්න දෙයක් නැහැ මම නිකන් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතා ගන්න බෑ. මම එකපාරට මගේ අත් දෙකේ මෙහෙම නෝනා වලලා ඉස්සුවා කිව්වා නෝනා කිලෝ 80ක් විතර බරයි. මම මෙහෙම ඉස්සුවා කිව්වා උස්සලා තනි අතින් උස්සන් හිටියා කිව්වා. මට 100% ප්‍රත්‍යක්ෂ වුණා කිව්වා සනීපයි කියලා. ඊට පස්සේ කල්පනා කළා මෙයා මේක කාටද කියන්නේ කියලා. ඊට පස්සේ මම කල්පනා කළා තියෙනවා ලොකු සෝන්නාචි තමයි මට තිසරණේට පාර කිව්වේ කියලා මාත් එක්ක ඇවිල්ලා ඕක කිව්වා. එතකොට බලන්න මේ අදිෂ්ඨාණයෙන් තිසරණේ ජීවිතේ පූජා කරගෙන වාසය කරන අයට එයා බලාපොරොත්තුුනේ නැහැ යාට එහෙම දෙයක් වෙයි පිටක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. නමුත් යා ජීවිතේ පූජාවෙන් බුදුරජාන් වහන්සේ සරණ ගිහින් හිටියා. ධර්මයේ සරණ ගිහින් හිටියා. ශ්‍රාවක සංඝයා සරණ ගිහින් හිටියා. ඒකයි මේ විදිහට උනේ. ඒ නිසා අපිට තියෙන එකම ආරක්ෂාව එකම රැකවරණය එකම පිහිට තමයි මේ බුදුරජාන් වහන්සේ සරණ යෑම. ඒ නිසා කවුරුත් අපි ඒක කියලා අපි අවසන් කරමු කියන්න මාගේ ජීවිතයට එකම රැකවරණය පිණිස එකම පිළිසරණ පිණිස සතර අපායෙන් නිදහස් වීම පිණිස සුගති රැකවරණ පිණිස ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේ මම සරණ යමි මාගේ ජීවිතයට එකම ආරක්ෂාව පිණිස එකම රැකවරණය පිණිස සතර අපායෙන් නිදහස් වීම පිණිස සුගති රැකවරණ පිණිස බුදු රජාණන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය සරණ යමි මාගේ ජීවිතයට එකම රැකවරණ පිණිස එකම පිළිසරණ පිණිස ආරක්ෂාව පිණිස සතර අපායෙන් නිදහස් වීම පිණිස
සුගති රැකවරණ පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය සරණ යමි. සාදු සාදු සාදු.